ිපිට නමයි වර්ගේ මඟසින් එකක්. එම වර්ගේ ජීවුන්ඩ දෙකක් හ සැටලයිට් දුරකතනයක් ද සොයාගත් අආයු්ධහා උපකරණ අතර වනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් කලක සිට මද්‍රව්‍ය ජවාර්මය නිරතව සිට ඇති බවට තොරතුරු හෙලවී ඇති බවයි. සැකකාර කාන්තාවන්ති දෙෙන අවුරුදු විසි අට තිස් දෙහ තිස්තුන වයිස්සොල පසුවන බටහත නිදහස්කම ප්‍රදේශයේ පදිංචිකාරිණියන්. ටලයි දුරතයක් බාගනීම අරමුණහා එම සමතතා ජාලය හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් විභර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යාපනයේ ඉදිස්්‍රික් ලේකම් කාරයයාල ඉදිරිපිටද පුදගලෙකුට කඩුවින් පහරදි තුවාල සිදුකිරීමම්බන්ධෙන් හයදෙකු පොලිස් අත්තනකෝට පත් වුණා. එම ප්‍රහාරයේ සිදුව තිබුණේ ඊය පෙරබරුවයි. සිද්ධිය වූස්ථානයේ CCTV දර්ශන පරික්ෂා කර සිදුකළ විවර්ශනයේ දී සැකරුවන් සිව් දෙෙනෙකු යාපනය මල්ලාකම්්‍රදේයේදී අත්තන කෝට ගැනීම යාපන පොලසියමත්ව තිබෙනවා. උන්ගේ ප්‍රශ රීමේද නිර්වේලි ප්‍රදේශය නිවසක සඟවා තිබූ යතුරු පැතිතුනක් හඩු දෙකක් කෙටේරියක් කා ජීවත්භූ උම්ඹයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරුවන් දෙදෙනෙු හාහත්‍රීරෝධ රථයක් යපනයේ කෝපයි ප්‍රදේ දී අත්තනංකෝටගත් බව පොලිසිය පකාශ කළ සැකරුවන් අවරුදු විශසත්තිස් සතත් අතර වය සොල පසුවන්නන් ඔන්න ද ාපනේ මහෙස් ්‍රත් හමෝට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසිතුන් වැනිදා දක්වා රක්ෂිෂ බන්ධනා ගාර ගත කෙරුණා.